මින්නිරිය වැවේ ජලධාරිතාව අඩු කරමින් වන අලින්ගේ වාසස්ථාන ප්‍රමාණය වැඩි කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳ සංකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් වැව් ජලය අඩු කිරීමෙන් අලිමිනිස් ගැටුම අවම වන බවයි පෙන්වා දුන්නේ. ඊට ප්‍රතිචාර දක්වමින් ගොවිනායකින් සඳහන් කළේ පුරාණී සිටි රජවරු මෙම වැව් නිර්මාණය කළේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි. මින්නේරිය වැවේ ජලධාරිතාව අඩු කිරීමෙන් මෙම ව්‍යාපාරවල ගොවීන් අතර ભેදයක් ඇති කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම නිර්මාණය කර ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. මට කියන්න මාස්තන පටන් ගන්න කොයි දවසටද යල ගන්න පටන් ගන්න කොයි දවසටද කියලා මම ඒ දින දන්නේ නැහැ. ආ දන්නේ. ඒ කියන්නේ ඔබතුමා ෆේල්. රයිට්. ඔබතුමා ෆේල්. අර සර් ෆේල් වුණා වගේ ඔබතුමා ෆේල්. අය මෙතනින් එහාට ඔබතුමා අපේ වගාව සම්බන්ධයෙන් මේ මේ සභාවේ කතා කරන්න එපා. ඔබතුමා වක්සත් කියන කතාව වැඩ නැහැ වැඩ නැහැ. අය කතා කරන්න එපා. යල මොකට යල පටන් ගන්න කවද්ද මහ පටන් ගන්න කන්ද කවද්ද කියලා දන්නේ නැති මිනිස්සු කොහොමද වැරේ වතුර ගැන තීරණය කරන්නේ? මොකක්ද තියෙන අයිතිය? ප්‍රවාහ ගන්න තර කරන්න මම මෙතුමාලා මම කැඳවලා තියෙන මෙතෙන්ද අපි කාගේ බැලුවද පැතු පුදු ආරක්ෂාව දෞත්‍ය මේ පුදු මම රකින්න ඕන ඒසත් තරස කරන්න හැබැයි ඉතින් ඒක ඒ සියල්ල තියාගෙන තර කරන්න හැම මහ කියන එක පැහැදිලිව දන්නේ නැත්නම් වැවේ වතුර තියන්න ඕන ප්‍රමාණය ගැන තීරණය කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ මම කෘෂිකර්මයේ ශාස්ත්‍රයේ ඉන්නවා නම් මම දැනගනි කවදට යල සමහ තියෙන්නේ මම ඒක දන්නේ නැහැ මම මෙතන කියන්නේ වනජීවී ශාස්ත්‍රයේ අලිතික මිනිනේ කවුරුල්ලේ අපිට රකගන්න ඕනේ නම් වියලි කාලේ මොකද ඒ අරිටික මිනිනේ කවුරුල්ලේ හිටියේ නැත්තම් එළියට ගිහිල්ලා ගම්මාන වලටයි කුඹුරේ ආයවල් වලට ගිහිල්ලා වගහානි කරනවා දරකැල්ල කඩා ගන්න බෑ වැලියට ගොඩ දා ගන්න බෑ අපේ භූමිය ඇතුලේ අඳුම ධර්මයේ දීවැදේ මොඩි ගිහිල්ලා ටොයිලට් එකේ යනවා වල දිහා මතක සිතන ඒ තරම් ගියොත් එකින් නඩනවා ඒ පළ කොටුවල වරදින පළද හදපු ගැගේ වලදද ඒ නිදේ ඔබතුමා කියාපර කරන්න ඕනේ ඒක සමාජ මාධ්‍ය අවසරය සමා වෙන්නේ මේ පිසෝඩ් යන්න එපා රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න